හාල්මිල සම්බන්ධ මම දැක්කා ඩඩ්ලි සිරිසේන මහත්තයත් යම් ප්‍රකාශයක් කරලා තියෙනවා. හාල්මිල පාලමිලට ගේනවා කියලා කොහොමටත් එතුමා කියපු දෙයක් කිසිම සත්‍යතාවයක් නැහැ. මොකද පාලමිලට අඩුවෙන් තමයි මෙතෙක් හාල් විකුණුනේ. දැන් අදත් ගිහිල්ලා බලන්න කාගිල්ස් එකේ බල්ක් එකට ගන්න තියෙනවා කීරි සම්බා 249. එතකොට මේ මීට කලිනුත් ඊටත් අඩුවෙන් තිබුණා. දැන් එන්න එන්න වැඩිවීමක් වෙන්නේ. ඒ වගේම මේ ප්‍රදේශවල කැකුළු හාල් රුපියල් 200ට අඩුවෙන් තමයි වික්කේ. හැබැයි එතුමාගේ ප්‍රකාශයත් එක්ක දැන් වැඩිවීමින් යනවා පාලමිල දක්වා. ඒ කියන්නේ 210 දක්වා දැන් සමහර තැන්වල වැඩි වෙනවා. මේකෙන් උනේ එතුමා එදා කතා කරපුවෙන් උනේ හාල්මිලේ අඩුවීමක් නෙමෙයි වැඩිවීමක්. ඒ නිසා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නේ මේ අයගෙන් පරිස්සම් වෙන්න. මේ අය දෙන්නේ ලනු. මේ නැත්තම් එතුමා අපු නිසා එතුමාට සහයෝගයක් විදියට හාල්මිල අඩු කරා කිව්වට අඩුවීමක් සිද්ධ වෙලා නැහැ. හාල්මිල එතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ අපිට දකින්න ලැබෙන්නේ වැඩිවීමක්. අඩුවීමක් කිසිසේත්ම වෙලා නැහැ. දැන් අපි රුපියල් 160-170ටත් තිබුණා මේ ප්‍රදේශවල හාල් කැකුළු හාල් අපේ මිනිස්සු කෑවා මේ පහුගිය කාලේ. දැන් ටික ටික වැඩි වෙමින් යනවා මිසක් මේ අඩුවීමක් නැහැ. මේගොල්ල කරන්නේ අඩුවට වී ටික අරගෙන අවසාන මොහොතේ වැඩි මිලකටත් වී ටිකක් අරගෙන ඒ මිලට සාපේක්ෂව හාල් මිල ගණන් හදන එක තමයි කරන්නේ. ඒක වැරදි ඉතා වැරදි දෙයක්. ඒ වගේම මම හිතන්නේ එතුමා වෙනම මේ උත්සාහයක් දරනවා අලුත් ජනාධිපතිතුමා රවට්ටන්න. ඒ නිසා ඒවට අහුවෙන්නේ නැතුව කටයුතු කරන එක වැදගත්. මොකද මේ අය කවදාවත් පාරිභෝගිකව දිහා බැලුවේවත් ගොවින් දිහා බැලුවත් මම දැක්කේ නැහැ. මම නම් ওই ලොකු කියන මෝල් කට්ටිය හැමදාම ලාභ විතරයි බැලුවේ මේ මේ මහත්. දැන් ජාතිසිරි දින මහත්තය ආර් මාපියර් නැවු ප්‍රධාන විලේ ව්‍යාපාරිකයෙක්. ජාතිසිරි දින මහත්තය. දැන් මොකද කාරණේ නෑ හිත උණු වෙලා වගේ කරුණාවෙන් වගේ කතා කරේ එතුමා. මේ නිකන් මම ඒකයි කිව්වේ ජනාධිපතිතුමා රවට්ටන්න ගත් උත්සාහයක් කියලා. ජනාධිපතිතුමාට ඒ වගේ අදහසක් දුන්නේ සහයෝගය පළ කිරීමේ. එතුමාගේ ප්‍රකාශයෙන් උනේ හාල්මිලේ මේ අඩුවීමක් උනේ මේ වැඩිවීමක් උනේ කොහොමටත් මේ පහුගිය මේ අතීතේ තමයි හාල් කීරි සම්බ 300 ගණන් වලට ගියේ. ඊට පස්සේ ඔක 230ටත් අඩු වෙලා තිබුණා. සත්සේ මට මතකයි එක වෙලාවක 230 ගානටත් තිබුණා මේ මේ මාකට් එකේ ඇවිල්ලා තිබුණා හාල්. දැන් තියෙන ටික ටික වැඩිවීමක් වෙන්නේ මේ මේ 260 දක්වා ගෙනියන්න හදන. 260ට හොඳටම දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් ඊට අඩුවෙන් 250ට වුණත් දෙන්න පුළුවන් මේ තියෙන වීමිලත් එක්ක. එදමා කරපු ප්‍රකාශයෙන් උනේ සාමාන්‍ය මිනිසුන්ට පරිභෝජනයට තිබුණු රතු කැකුළු හාල් මේ ඔක්කොම තිබුණේ 200ට අඩුවෙන් තිබුණේ. දැන් එදායි ඉඳලා මේක වැඩිවීමක් තියෙන්නේ. මොකද පාලමිල දක්වාම මේ අය ගෙනියනවා. 160ටත් තිබුණා කැකුළු හාල්. හැබැයි අවාසනාවට දැන් පහුගිය කාලේ ටික 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 වැඩි වෙලා ගිහිල්ලා 200 ආසන්න තිබුණා. අද වෙනකොට සමහර ප්‍රදේශවල 210 පාලමිලටමත් ගිහින් තියෙනවා. ඒ එතුමා කිසිම සහනයක් ලබා දුන්නා නෙමෙයි සිද්ධ කරේ රැවටීමක් තමයි සිද්ධ කරේ කියන එක මට පැහැදිලිව කියන්න.